ගජේන්ද්‍ර කුමාර දෙමළ එක්සත් පෙරමුණ කොංග්‍රසය මේක අමූත්‍රස්තවාදයක්. මේක සම්පූර්ම ඩයස්පෝරාව මේක යටට ඉන්නවා. මුන්ට සල්ලික නම් පොම්ප කරනවා. උතුරු පලාතේ මුලතිව් දිස්ත්‍රික්කේ කුරුන්ඩු විහාරස්ථානයේ ආගමික කටයුතු කරනකොට පෝඩා පෝඩා කියලා හාමුදුරුවරුන්ට මේ පොලිස් නිලධාරි එකෙක්වත් දෙමළ මිනිස්සු එළෙව්වෙත් නෑ, මන්ත්‍රීවරු එළෙව්වෙත් නෑ, හාමුදුරුවරු එළෙව්වා. නමුත් මේ බෞද්ධ රටේ සිංහල, දමිළ, මුස්ලිම් සෑම කෙනාම ජාතිවාදීන් තොරව ජීවත් වෙන්න ඕන. ඒ මොකද අද උතුරු පළාතේ වෙහෙර විහාරස්ථාන තියෙනවා නම්, කෝවිල් තියෙනවා නම්, ලංකාවේ හැමතැනම කෝවිල් තියෙනවා. එතකොට කෝවිල්වලට භික්ෂුන් වහන්සේලාගේවත් සිංහල බෞද්ධයාගේවත් කිසිම ප්‍රශ්නයක් නැහැ. උතුරු පළාතේ ඇයි මේ ජාතිවාදී අවුස්සන්නේ? ඇයි කුමාර පොණ්ණම්බලම් තොට මොකද වෙලා තියෙන්නේ? තෝ පුළුවන් නම් වර ඉස්සරහට ගාඩ් එක නැතුව වර ඉස්සරහට පොණ්ඩ කුමාර පොණ්ණම්බලම් කුමාර ගජේන්ද්‍ර කුමාර තෝ පුළුවන් නම් වර ඉස්සරහට තොට එන්න බෑ ජනතාව අතරට. තොට පුළුවන්නේ උතුරු පළාතේ කුරුන්දි විහාරයට කිලිනොච්චෙන් යාපනෙන් දෙමළ කට්ටිය ගෙන්නලා උද්ඝෝෂණ කරා. මුලතිව් දිස්ත්‍රික්කේ එකම දෙමළ මිනිහෙක්වත් මේ කගේ දේවල් වලට ගියේ නෑ. අපි ගරු අධිකරණයට ගරු කරනවා, අධිකරණ කටයුතු තියෙන නිසා. නමුත් කුරුන්දි විහාරේ පොංගල් උත්සවය කරා බෞද්ධ විහාරස්ථානට විහාරස්ථානේ වැඩ කටයුතු කරන්න නෑ. එතකොට නීතියත් නමලා පොලිසිය කට්ටිය හැමිදලා පොලිසිය කට්ටිය රැකවරණ දුන්නා. මොකද්ද මේ නීතිය? එකම රටක් එකම නීතියක්. රනිල් වික්‍රමසිංහ තමුන්නාසේ මේ සම්බන්ධව බලපිය. මේක රටවාදී කන්නේ පොල. රනිල් වික්‍රමසිංහ තමුන්නාන්සේ ආරක්ෂක අමාත්‍ය සහ සේනා විධායකයා පිනට හම්මුකි ජනාධිපති ධූරයෙන් මේ රට විනාශ කරන්න එපා රනිලෝ. රනිල්ට කොණ්ඩ කනත් කොණ්ඩ පණ තියෙනවා නම් 13 වෙනි ව්‍යවස්ථාව තමුන්නාසේ ගේන්න එපා. තමුන්නාසේ 13 වෙනි ව්‍යවස්ථාව ගෙනල්ලා බලේ පිදුවොත් කුමා ගජේන්ද්‍ර කුමාරලා විතරක් නෙමේ දෙමළ සන්ධානේ TNL ඔක්කොමලා ටික රට බෙදාවෙන් කළා. කෑලි කෑලි වලට කන්න බලනවා. පොලිස් බලතල ඉඩම් බලතල මුන්ට ආවම මුන් විජහට රට විනාශ කරනවා. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.